චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතිණියගේ උපන්දිනය ආදයි. සිය දියුමගේ 55 වෙනි සැතපුම පසු කරන මේ මොහොතේ ඉතිහාසයේ විසින් එතුමෙට උරුම කර දී තිබෙන ජාතික වගකීම හා කාර්යභාරය ගැන අවධානය යොමු කිරීම වැදගත්. මේ වඩාත් වැදගත් වන්නේ මේ රටේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමත් ජාතිය නිදහස අර්ථවත් කිරීමත් සිය උරුමය කරගත් බණ්ඩාරනායක පවුලේ සමාජිකාවක් වන නිසාමය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ඉතිහාසය වර්ණවත් කළ බණ්ඩාරනායක රත්පත්තේ යුවළගේ මධ්‍යම දෝනිය ලෙසින් මෙලව එළියදුරු චන්ද්‍රිකාවන් තමන් ඇරඹූ මේ රටේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලිය අකණ්ඩව ඉදිරියට ගෙන යාමට කරවර දෙන බවට පියාණන් තුළ දැඩි විශ්වාසයක් පවතුනාට කිසිම සැකයක් නැහැ. 48 දී ලැබූ නිදහස ජනතාවගේ ඇඟට දැන්න ආකාරයට අර්ථවත් කිරීම සඳහා බණ්ඩාරනායක අගමැතිතුමා 56 දී සමාජ ආර්ථික දේශපාලන පෙරළිය අරමුණ විට චන්ද්‍රිකාවන්ට යම්තම් අවුරුදු 10 පිරුණා පමණයි. කොළඹ ශාන්ත බිජට් කන්‍යාරාමෙන් අධ්‍යාපනයත් බම්බලපිටියේ වජිරාරාමෙන් බුදුදහමත් මහා කලාගුරු ශ්‍රී ජයනාවිතින් නැටුම් ශිල්පියත් හැදෑරීම ආරම්භ වූ ඇයට දේශපාලන ශිල්පායතනයේ වුණේ සිය නිවහනමයි. සිය ආදරණීය පියාණන් ආරම්භ වූ මේ රටේ ජනතාවගේ නිදහස අර්ථවත් කිරීමේ හා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාදාමයට පියාණන්ගේ හදිසි අභාවයෙන් පසුව සිය මව කරවර දෙද්දී පුංචි චන්ද්‍රිකා ඒට එරෙහි වුණේ නැහැ. ඉතිහාසයේ විසින් බණ්ඩාරනායක පවුලට උරුම කර ඇති ජාතික වගකීම පිළිබඳව ඒ වන විටත් පුංචි අවබෝධයක් ඇයට තිබුණා විය හැකියි. වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ප්‍රංශයම තෝරාගත් ඇයට 1967 ප්‍රංශයෙන් ඇරඹි ලෝපුරා හමාගේ ශිෂ්‍ය අරගල තුලින් ලැබුණේ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක්. සිය පියාණන් හොරගොල්ල වලව්වෙන් වැරඹු සමාජ විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙන යාමට සිය ජීවිතයේ වැදගත්ම සිද්ධිය වන විවාහයත් යොදාගත් ඇය සැබෑ ලෙසම ජනතා දියණියක් බව ප්‍රායෝගිකව රටට තහවුරු කළාය. ඒ වන විට ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සිය 6-5 බලය යොදාගෙන සමාජ ආර්ථික දේශපාලනික ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි මර්ධනකාරී යන්ත්‍රය ආරම්භ කර තිබුණා. නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා සිය අනාගත අභියෝගය නිර්මාණය වන්නේ විජය චන්ද්‍රිකා සුසංයෝගය තුළින් බව ඉතාමත් හොඳින් අවබෝධ කරගත්තේ 82 ජනාධිපතිවරණයේදීය. ඒ නිසා ජේ.ආර්. සිය කුප්‍රකට ලාම්පු කලගෙඩි සෙල්ලම හෙවත් ජනමත විචාරණ ඡන්ද මංකොල්ලේ ජයගත්තේ විජේව සිරගත කර විජය චන්ද්‍රිකා සුසංයෝගය අඩාල කරමින් බව මේ රටේ ජනතාවට රහසක් නොවේ. ජේ.ආර්. ජයවර්ධන එම ඓතිහාසික අපරාධය සිදු නොකළා නම් ජනමත විචාරණයෙන් පරාජයට පත්ව මේ රටේ දේශපාලන ඉතිහාසයත් වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණා. සිය පවුලට මෙසේ වද දුන් ජේ.ආර්. ජයවර්ධන ඉන්දුලංකා ගිවිසුම හරහා මේ රටේ සුළු ජනතාවට බලය බෙදීමට උත්සාහ කරද්දී මේ රටේ ප්‍රගතිශීලී ධාරාවේ විරෝධය පවා නොතකා බලය බෙදීමට පක්ෂ වෙමින් අව්‍යාජවම තමන් තුළ පවතින කැපවීම සහ අවශ්‍යතාව ප්‍රදර්ශනය කිරීමට විජය චන්ද්‍රිකා යුවළ කටයුතු කළ ආකාරයත් සිහිපත් කිරීම වටිනවා. ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළ සටකපට ව්‍යවස්ථාවත් මැතිවරණ ක්‍රමයත් යොදාගෙන එක්සත් ජාතික පක්ෂය සිය 17 අවුරුදු සාපරාධ යුගයේ නිර්මාණය කරමින් නොනවති දෙවන්ත ගල් රෝලක් මෙන් සමස්ත සමාජ ආර්ථික දේශපාලන දේහයම පොඩිපට්ටම් කරමින් ඉදිරියට යාමට දැරූ උත්සාහය ඉතිහාසයේ සාක්ෂි දරනවා. 1994 දී මේ රටේ පොදු ජනතාවට නායකත්වය දුන්නේ රට හමුවේ තිබූ එම අභියෝගයේ ජය ගැනීමට නායකත්වය දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයන්මය. සිය පියාණන් මෙන්ම සිය ආදරණීය ස්වාමි පුරුෂයාවත් ඝාතනය කිරීමට මේ රටේ කුමන්ත්‍රණකරුවන් හා බලලෝභීන් කටයුතු කළ ආකාරය ඇය හොඳින්ම දැන සිටි නමුත් ඉතිහාසයේ විසින් ඇයට පවරා ඇති කාර්යභාරය පිළිබඳවත් ඊට වඩා හොඳ අවබෝධයක් ඇය තුළ තිබුණා. ඒ නිසා මේ රටේ තිරසාර සාමයත් සංවර්ධනත් ළඟා කර ගැනීමට නම් වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්ම ලබා දිය යුතුයයිද නොපැකිලව පිළිගත් හා ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් අව්‍යාජව කැපවීමට ඇය අදිටන් කරගත්තා. සිය පාලනය ආරම්භ වූවහම කුරිරු යුද්ධයට තිරසාර දේශපාලන විසඳුම ළඟා කර ගැනීමට දැරූ උත්සාහය LTTE එක්සත් ජාතික පක්ෂයේ බලලෝභී ක්‍රියාකලාපය නිසා කිසියම් පසුබෑමකට ලක් වුණා. නමුත් මේ රටේ ජීවත් වන කෝටි සංඛ්‍යාත ජනතාවගේ රටේ අනාගතය වෙනුවෙන් කෙසේ හෝ වාර්ගික අර්බුදයට විසඳුමක් ළඟා කර ගැනීමේ උත්සාහය අත්හැරීමට ඇය කිසිසේත් සූදානම් වුණේ නැහැ. උතුරේ LTTE යත් දකුණේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු මාෆියාවත් රාජ්‍ය බලයත් ජීවිතයත් උදුරා ගැනීමට කරන කුමන්ත්‍රණ ජනතාවට රහසක් නොවේ. 1999 දෙසැම්බර් 18 වෙනිදා කොළඹ නගර සභා භූමියේදී ඇගේ ජීවිතය උදුරා ගැනීමට LTTE දරූ උත්සාහය අසාර්ථක වුණේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ඇයට උරුමෝ තිබෙන කාර්යභාරය ඉටු කිරීම සඳහා ඇය සිටිය යුතුයි මේ යන්න සබාදහම් පවත් තීරණය කර තිබුණු සවිය හැකියි. වසර 7ක් ඇතුළත මැතිවරණ 10කදීම බලය ලබා දෙමින් මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව ඇය කෙරෙහි තබා ඇති අචල විශ්වාසය පැහැදිලිව ඔප්පු කර පෙන්වීමත් මෙහිදී සිහිපත් කිරීම වැදගත්. ඒ නිසා ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ගේ මනාපය ලබා ගැනීමට බැරි බව තීරුම්ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ඇතුළු මාෆියාව කුමන්ත්‍රණ මගින් බලය පැහැර ගැනීමට උත්සාහ දරනවා. නමුත් මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාව ඇයයි. අද උපන්දින සමරන ඇයට උතුරේත් දකුණේත් කුමන්ත්‍රණ පරාජය කර මේ රටට තිරසාර සාමයක් ළඟා කර දීමට ශක්තිය ධෛර්යය හා නිරෝගී භාවය වඩ වඩාත් ලැබේවායි මුළු මහත් ජනතාවම පතන්නේ ඇය කෙරෙහි පවතින අචල විශ්වාසයත් පෙරදරි කරගෙනමයි.